ස්වාමීන් වහන්ස අපට පෙර භවයේ සිදු වූ දේවල් මෙම භවයේ මතකයක් මතකයේ රැඳෙන්නේ කෙසේද? අපට පෙර භවයේ සිදු වූ දේවල් මෙම භවයේ මතකයේ රැඳෙන්නේ කෙසේද? මේ ප්‍රශ්නේ හැටියට මතකයි වගේ යාට. එහෙමද? එහෙමනේ අහලා තින්නේ. මතකයේ රැඳෙන්නේ කෙසේද? අත උස්සන්න බලන්නේ මතක කෙනා විශේෂයි. හරි නෑ මම දන්නවා මම අපහාස කරන අර්ධින් නෙමෙයි. මේ මතක නැත්තේයි කියලා නේද අහන්න ඇත්තේ නේ? හරි. සහ ඒක මේ මතක් කරනවා නම් සසර කොහොමද මතක කියන එක. හරිනේ? එතකොට ඒකෙදි මතක තියාගන්න මතක අමතක වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එක හේතුවක් තමයි මව් කුසේ සිදීම. මව් කුසේ ඉන්නකොට මනුස්ස භවය කියලා කියන්නේ රූපේ බලපෑම ලකුවට නාමයට සිතට දැනෙන එකක්. ඒ නිසා කුඩා කාලේදී අපි හැඟීම් වෙනස්. තිරිසන් ලෝකෙත් එහෙමයි. ඕන සතෙක් බලන හරකෙක්, පූසෙක්, බල්ලෙක් හරි සෙල්ලම් කරනවන්නේ ගොඩාක් අය. අපිත් එහෙමනේ. ඒ ටිකක් බල්ලෙක් වුණා ටිකක් ලොකු වෙනකොට නටන්නේ නැහැ. එයා ටිකක් මැචුව වෙනවා. හරකෙක් වුණත් එහෙමයි. පොඩි කාලේ දුවනවා දුවනවා ඊට පස්සේ ලොකු වෙනකොට එහෙමයි. ඒ වගේ මේ රූප කායත් එක්ක තිරිසන් මනුස්ස ලෝකවල ලොකු වෙනස් වීම මනසවල සිද්ධ වෙනවා. ඒක දිව්‍ය බ්‍රහ්ම තලවල වෙනස්. නමුත් වයසට යනකොට මොන හරි වෙනස්කම් එනවා ඇති කට්ටිය. ඉතින් එතකොට මනුස්ස ලෝකයේදී මව් කුසේ ඉපදුනාම යාට තියෙන දුර්වල කයක් හිතත් අරගෙන තියෙන දුර්වල කය නිසා එයාට ලොකු අදහසෙන් පහළ වෙන අඩුයි. නමුත් ඒ නිසා ධර්මයේ කියන ගොඩක් වෙලාවට මව් කුසේ ඉනකොට පෙර භවයේ මතකය තමයි ආවර්ජනා කර කර ඉන්නේ මව් කුසේ. මව් කුස කියලා කියන්නේ හිත වැඩ කරන හිත දිනවද නැහැ ඔකට. මව් කුසක කියලා කියන්නේ හිතන්න උපකල්පනය කරලා ඔබව දැන් මව් කුසක දැම්මොත් මාස 10කට වුණා. මොකද? හකුල් දෙක හකුලවාගෙන ඉන්න හැටි බලන්න. ඒ වගේ දවස් 10 ඔක ඉන්නවා. ඉතින් යාට වේදනාවක් තියෙනවා. සත්වෙක් නේ අත්තේ. ඒකෙ නේද කරණි මෙතන ඉන්නේ නැචගබ්බවනේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේති. ඉතින් නැවත ගබ්බ සෙය්‍යකට එන්නේ නැහැ කියලා භික්ෂුන් කටයුතු කරනවා. මහ දුකක්. ගර්භසෙය්‍ය කියන එක. අපි හැමෝම මේ දුකෙන් අපිට මතක නැහැ ඒක. කුඩා කාලේ වෙච්ච දෙයක් නේ. එතකොට මව් කුසේ ඉන්නකොට මේකත් අඩුයි මොලේ මර්ධනලා අඩුයි අරමුණු විදිහට සත් දුකක් විඳිනවා ලොකුවට. මව් කුසෙන් බිහි වෙනකොට ලොකු වේදනාවකින් hina වෙලා උපදින කෙනෙක් නැහැ සාමාන්‍යයෙන්. අඬමින් උපදින්නේ. එතකොට ඒ දුකෙන් එළියට එනවා. ඊට පස්සේ කුඩා කාලේදී අලුත් අලුත් අරමුණු හම්බ වෙනවා. එහෙම එනකොට ටික ටික සංගත අවදින ටික 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 යට අමතක වෙනවා. සමහරුන්ට මව් කුසේදීම අමතක වෙනවා. සමහරට කුසෙන් බිහි වෙනකොට ලැබෙන දැඩි වේදනාව නිසා අමතක වෙනවා. සමහර කෙනෙක්ට ටිකක් කල් යනකොට අමතක වෙනවා. සමහරුන්ට අමතක වෙන්නේ නැහැ. ඒ වගේ සත්ත්ව ටික ජාතිස්සර සත්ත්වයෝ කියලා. සමහරුන්ට ලොකු වෙලත් පෙර භවයේ මතකයි තියෙන. මොකද මතක තියෙන හේතු තියෙනවනේ. ඇයි මේ සිතක් ඉබේ නේද? තව සිතක් හටගන්නෙමුනේ. ඒ නිසා මතක තියෙන හේතු ටික තියෙනවා. කොහොමද මතකය කියන එක තියෙන්නේ? ඒක වෙනම කතාවක්. ඒක කරන්න ගියොත් නම් ඒක මං හිතන්නේ ඒකට බේසික්ස් දැනුම ගොඩාක් අපි ධර්මයේ පැත්තෙන් කතා කරන්න ඕනේ. ඒ නිසා මතක තියෙන හේතු මෙතන තියෙනවා. අමතක වෙන්නේ ඔය වගේ සිද්ධිවලදී මව් කුසින. ඖපවාතික සත්වයන්ට බොහෝ සෙයින් ඒ කියන්නේ බොහෝ සමහර සත්වයන්ට මතකයි පෙර භවයේ. එහෙම අමතක වෙන අය ගැන ධර්මයේ සඳහන තියෙනවා. ඉතින් ඖපවාතික කියලා කියන්නේ කෙලින්ම උපදින සත්වයෝ. ඒ අමතක වෙන්න ප්‍රධාන හේතුව තමයි කුඩා මව් කුස තුළ දිහා කුඩා කාලයේදී ඇති වෙන වේදනා සහ ඒ ගත කරන අලුත් අරමුණු නිසා ඒක අමතක වීමක් තමයි සිද්ධ වෙනවා කියලා කියන්නේ.